ර සරණයි සියලු දෙනාටම වන්දනීය පූජනීය අපේ තපුවන රථන සාමීන් වහන්සේ වරප්‍රමුක්ඛ සලු පූජනය මහ සංගරත්නයෙන් අවසරහි අප කෙල්ලපන දම විජ ආශුස ප්‍රධානවා. ඇතටම අදදවසදි කාලීනව සාකච්ඡා කළ යුතු අපි දිගපලල හඳුනාගත යුතු මාතෘකාවක් හැටියට මෙ මාතෘකාව දකින්න පුළුවන්කම තියනවා. නිරාගමිකත්වය නිරාගමිකත්වය කියනකොට මකද ඇත්තටම නිරාගමිකත්වය කියලා අපට හඳුනාගන්නට තියෙන්නේ එවගේම අපේ රට තුළ නිරාගමික්ක භභාවය කියලා ව්‍යජව ගොඩනැගෙන නිරාගමිකත්වය කියන්න මකක්ද මෙන්න මේ කියන කරුණු පිළිබඳව අපි අවබෝධයක් ඇතිකරගත්ත යුතුව පවති නම්. ඉසලාම අපි තේරුන්ගැනීම වැදගත්වෙනවා ආගම කියන වචනය කුමක්ද කියන එකදැ නිරාගමික කිය වචනය සැකසෙන්නේ ආගමික කියන වචනයත් එක්ක. ආගමකට අයත් වූ කියන එක තමයිකක් ප්‍රතියස් සමඟ ආගමික කියන එක තුළ අපි පාවිත කරන්නේ. එදවට ආගමකට අයත් වූ පිරිස ආගමික වනතර, ආගමිකට අයත් නොවන පිරිස නිරාගමික නමින් මේ විදිහට මේ වචනය ගොඩනැගුණු රූපය අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. ආගම කියන වචනය අර්ථ ගණනාවක පාවිච්චි වෙන බොහෝ අර්ථහන් වල යෙදෙන වචනයක් තමයි ආගම කියල කියන්නේ. මේ ආගම කියන වචනය අපි තෙරුන්ගැනීමේදී ප්‍රධානවසේ අපිට දීගාගමන් ගඋත්තරාගම මෙයාදී ලෙස හඳනාගන්නට පුළුවන් මේ ත්‍රිපිට කේහි තියන සූත්‍රපිටකේෙහි තිබෙන ප්‍රධාන නිකාය පහ. ආගම ලෙස හැඳවුණු බව අපිට පැරණිතම මුලාස්ශ්‍රයන් තුළින්ම කරුණු දැකගන්නට පුළුවන්කම තිබෙනවා. එවගේම මේ ආගම කියන වචනය තුළ යම් දේශනාවක්, යම් ශාසනයක් එවගේ යම් පනිවිධයක්, එවගේම ආගමේතීති ආගමෝ කියල මේ යම් මතවාදයක, පැවැත්මක් විදිහට දිගින්දිගට යම් පැත්මක් සිද්ධව වෙනවාන අන්නේ පැවැත්ම ආගමක් ලෙස හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා. තට ආගම කියල අප අද යම් සීමාවකට කොටු කරගත්ත මට්ටමට වඩා එහාගියපු අර්ථයක් අපිට මේ ආගම කියන වචනය තුළ හඳුනාගන්නට ප්‍රධාන වස්සයෙන් පුළුවන්කම තියෙනවා. එතුට මේ ආගම කියන එකේදිප අපිට කෙනෙක්කු සතුවන අවබෝධය සහ ඒ අවබෝධයක් එක්කම එයාදරන අදහස ඒ දරන මතවාදය පාරම්පරිකෝ සම්ප්‍රේෂණය කරන ක්‍රමය එකන තව කෙනෙකින් තව කෙනෙකුට සම්ප්‍රේශණය කරන ක්‍රමවේදය හුදෙක්ම ආගමික ක්‍රමවේදයක් විදිහට අපට හඳුනාගන්නට පුළුවන්කම තියනවා. එකට මෙතනදී ආගම ආගමක් කියන ලේබල් එක අද යම්කිසි විදිහකින්. ඒ වෙවිධ ආගම් නමින් හඳුන්වනු ලබන කොටසකට සීමාවුනත්, ත්තටම ආගමක් කියල කියන දේ දිහාපි බැලූ හම අපිට හඳුනාගන්නට පුළුවන් කමතියෙන්නේ ආගම කියල කියන්නේ හුදෙක්ම යම් මතවාදයට නොකඩවා ඉදිරියට පවතින සභභාවයක් එතකොට මෙන්න මේ ආගම කියන දේත් එක්ක අප අරගෙන බැලුවහම අපිට තේරුම්ගන්නට පුළුවන් ප්‍රධානම කාරණය තමයි යම් කිසි කෙනෙක් යම් මතවාදයක් තමා දරමින් අනිත් අයිවයට සම්ප්‍රේෂණය කරමින් ඒ මතවාදය තුළ රැඳී සිටින වන්නන් ඔහුත් එක්තරාකාරයක යම් කිසි ආගමක් දරන ආග අදහන ආගමක් නිර්මාණය කරගන්න පුද්ගලය එක්ක කියලා හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ආගම කියන වචනයට ලබා දෙෙන නිර්වචනත් එක්ක අපි ඉදිරියට අරගෙන ගියත්. එදට ආගම කියන වචනය තුළ යම් කිසි කොටසක් විතරක් හඳුන්නල ඒටිකට පමණක් අයිතිනෑ කියලා වෙනම ආගමක් නිර්මාණය කර ගැනීමකුත් අපි ප්‍රධාන වසේම දකිනවා ඇති මෙන්න කරුණ නිසා තමයි වචනය ගැනි ප්‍රධාන වසේම හඳුනාගතය තුයි කියන එක ම කිවේ නිරාගමික කියනනය හඳුනාගැනීම වැදගත්වවෙන්න එතනදී. මොකද නිරාගමිකත්වය කියන දේ ලෝකේ මතවාදයක් විදිහට යම් ඇතැම් දර්ශනයක් විදිහට මේ මතවාදය ගොඩනැගෙන්න්නේ ක්‍රිස්තුවර්ෂ පස්සෙන සේවසේද වගේ. ඩයිගෝරොස් කියන ග්‍රීක් ග්‍රක විද්‍යාඥ නැ ග්‍ර දර්ශනිකයෙක් අතින් තමයි මේක ප්‍රධානවසයෙන්ම ආගම් විවේචනය කරමින් ඔහු නිරාගමික මතවාදයන් සමාජය ඉදිරියට අරගෙනයන්නේ. එරට ඔහුගේ පධ මතවාදේ බවට පත් වන මේ ආගමින්කි ගැන්වීම් වලින් තොරව මිනිස්සු තුල සමානාත්මතාවය කරුණාව මෛත්‍රිය මේ වගේ දේවල් අපි ඇතිකරගන්න ටඕනි මානුෂී අත්වය කියනදේ. අපි ඉදිරිපිට තියාගන්න ටෝනි කියන මේ ගුණාංගයම් මුල්කරගෙන තමයි. ඔහු නිරාගමිකත්වය කියනදේ හඳුන්න්නට යෙදුනේ. සට නිරාගමිකත්වය කියන මේ යෙදුමත් එෙක්ක. අපි ඒ අතීත විග්‍රහයන් සහ අදවෙනකොටත් බොහෝ විදේශගත රටවල් වල ජීවත්වන නිරාගමික ක්‍රියාකාරීත්වයන් දිහා බලනකොට අපිට හඳුනාගන්නට පුළුවන් ඒ ක්‍රියාකාරී පුද්ගලයන්ගේ හැසිරීම් රටාව බොහෝ අවස්ථාවලද බොහොම මානුෂ්‍යය සරපයක් ගන්න. බොහොම මානුෂ්‍යය සරූපයක් ගන්න. එවගේ තමන්ගෙන් තවකෙනෙකුට තමන් දරන ආකල්පයෙන් තමන්දරන මතවාදයෙන් තව කෙනෙකුට හිංසාවක් ඇති කරන්න පීඩාවක් ඇති කරන්නට ඔහො බොහෝවිට උත්සාදරන්න නනෑ. එක ඔන්ගේ නිරාගමික සන්දරභයට එක විරුද්ධයි. නිරාගමික සන්දර්රභයට එක විරුද්ධයි. ඒ නිසාම ඔවුන් සාමාන්‍ය මානුෂීයත්වය අගයන මානුෂීයත්වය මත්ත පදනම් වෙලා ගොඩනැගුණු පුද්ගලයින් හැටියට අපිට විදේශයන් තුල ති ඒ අගේ ක්‍රියාකාරිීතය හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රධාන වසේම ඔවුන් බොහෝකොටම මැවම්වාදයන් පිළිබඳව පිළිගැනීමට සූදානම් නෑහ. එකට හේතුව ඔවුන් බොහෝ විට, ඔවන්ගේ අදහස අ ඉන්ද්‍රිය ගෝචර වන දේවල් පිළිගනීම පමණයි සාධක සහිතෝ පෙන්වන්නට බැරි කාරණාවන් පිළිගැනීමට ඕුන්ගේ නැබුෘතාවයක් ඇත්ති නැහැ. එතුට ඉන්ද්‍රියයාාර්ථ සනිිකර්ෂයන් නැතිනම් ඉන්ද්‍රියන්ට ගෝචරවන කරුණුමත පමණයි. ඔවන්ගේ හුදු තීරණ ගැනීමේ ශක්‍යතාවය තියෙන්න කියන එක අපිට ප්‍රධාන වසේම තෙරුම්ගන්නට පුළුවන් ඔන්ගේ බිහිවෙන මතවාදයන් දිහා බැලුවම්. ඊට පස්සේ. ඒ අය මරණින් මතු ලැබෙන ජීවිතයක් පිළිබඳව කල්පනා කරන්න නැහැ. මරණින් මත්තෙහි උපදිනවා එම ැතිනං අපිට හොඳ හෝ නරක කර්මවල විපාක්‍යයන් බුක්ති විදින්නට සිද්ධ වෙනවා කියන මේ කර්මවාහදී සහ ක්‍රියාවාදී කියලා හඳුනාගන්නා මේ ස්භාවයන් ප්‍රධාන වසේම ඔන්ගේ ජීවිත තුළ දකින්නට පුළුවන්කමක් ඇත්ත නෑ. ලොට මෙන්න මේ වගේ ප්‍රධාන නිර්ණායකයන් තුළ ඔුන් ජීවත්වෙනවා වගේම ඔවුන්ගේ මූල ධර්මයන් විදිහට මානුෂ්‍යීයත්වය අපට හඳුනාගන්නට පුළුවන් කාර්මිකත්වය සහ මානුෂීයත්තේ. මෙන මේ විදිහට තමයි අර බ්‍රීක් ධර්ශනිිකයෙක් ඉස්සල්ලම ප්‍රකාශයට පත් කරපු. ඒ නිරාගමික සංකල්පනාවන් බොහම සමාජය තුළ ්‍යාප්තව සහ සමාජය තුළ තැනින්තන ප්‍රභවය වෙමින් යනකොට. ඒ විදේශගතව බොහෝකොට අපට හඳනාගන්න පුළුවන් කමතින්. මේ තමයි ඇත්තටම නිරාගමිකත්තයේ තියෙන පසුබිමයි. එකට හේතුව තමයි ඥානගවේශී මාර්ගයක් ඔවුන්ට ඇතැම්විට විවර නොවීමයයි අපට දකින්න පුළුවන්කම තියනවා. ඥානගවේශී මාර්ගයක් කියල කියන බුද්ධියට ආමාන්ත්‍රරණය කරමින්. බුද්ධිමය සංවාදයකට කැඳවාගනිමින්. බුද්ධි අවධි කරන මාවතක් ඔවුන්ට ඇසුරු වෙන්නි නැහැ. ගොඩක් වෙලාවට මැවුම්වාදයන් සහ ඒදේවල් මුල්කරගත්ත, සුිමක්විතරයි දකින්නට ලැබෙන්නේ. අන්න එහෙම වෙනකොට ඔවුන්ට ආගමික මතවාදයන් පිළිබඳව නැබුරුතාවයක් නැතිවීම තමයි නිරාගමිකවීමට ප්‍රධාන වසේම බලපාන හේතුූ බවට පත්වෙෙන්නේ. හැබැයි ඔවන් ඉතාම සමාජ සීලී සමාජත් එක්ක එකට හොඳින් ගැටෙන සමාජත් එක් එකට ජීවත් වෙනයවගේම බොහොම මානුෂීයත්වය කියන දේ අගයන පිරිසක් විදිහට දහන වසේම හඳනාගන්නට පුළුවන්කම තියෙනවා. යම් සමීක්ෂණයක් කලොත් නිරාගමික ද්ගලයම් පිළිඳව මේක කියන්නේ ඒයින් වැඩි ප්‍රතිසතය. ඒ නිරාගමික අදහස් දරණ මිනිසුම් බහුල රටවල් දිහාාපියයාරගෙන බැලූහාම පිට ඒ රටවල්ලොල ඉන්න නිරාගමික මතවාදයේ දරණ පිරිස්සල බහතර ප්‍රතිශතයක ක්‍රියාකාරීත්වය එබන්ඳු සභාවයක් ගන්නවා. හැබැයි කිසිම අවස්ථාවක නිරාගමික මතවාද දරණ අය... මතවාද විදිහට ත් හම එක ස්ථාවරේකනෑ. එක සාමාන්‍යයෙන් අපට දකින්න පුලුවන්කම තියෙන දෙයක්. අපි ගත්තුොත් කෙනෙක් ගනිකාවර්තතිය නීතිගත කරන්න ඕන කියනකොට තව නිරාගමික කෙනෙක් ගනිකාවෘතිය නීතිගත නොළ යුතුයයි කියෙ ස්ථාවරේ දන්න ඉන්න. කෙනක් ගබ්සාාව නීතිගත කරන්න ඕන කියකොට තව කෙනෙක් ගබසාාව නීතිගත කරන්න අශ්‍ය නැහැ කියන තැන න්න. නොට මේ වගේ ඒයි මතවාද මේ වස්සයෙන් වෙනස් වනට අර මූල සධර්භය, මූල න්‍යායන් ිට දකින්න පුළුවන් එක ස්වරූපයක් කරගෙන එක විදිහට යන බව දකින්න පුළුවන් කමතියනවා. මෙන්න මේ විදිහට නිරාගමික සංකල්පය බිහිවෙලා ව්‍යප්ත වෙලා යනකොට මේහා අනුගතව අපේ රට තුළත් නිරාගමික අදහස්, නිරාගමික සංකල්ප ප්‍රබලව උද්ගත වෙන්නට පට ගත්තා. ඇතට මේකට මම කැමැති මේ ස්වභාවිකව උද්ගතවීමක් කියන දේ දක්වන්නට කලින් මේක ඇතැම්විට ස්වභාවිකව උද්ගතවීමකට වඩා පෘත්‍රයම මවාපෑමක් හැටේට දක්වන්නට.ඒට හේතුව තමයි පැහදිලි ලෙසම මේ නිරාගමික අදහ සංකල්පනාදරණ පිරි සංසන්ධනාත්මකව ලංකාවේ නිරාගික පිරිසාහ එමත් තින විදේශයන්ගේ නිරාගමික පිරිස්ගත්තාහම වැඩි ප්‍රතිසතයක්. මේ කතා කරන්නේ හැමෝමනමේ නිරාගමික අදහස් දරන විවෘර්තමනසක් ඇති බොහොම මානුෂ්‍යය පදනම මත පිහිටා ඕනෑම කරුණක් පිළිබඳව සංවාධ කළ හැකි පිරිස් වෙනම ඉන්න. හැබැයි වැඩි ප්‍රතිසතයක් ලංකාවේ නිරාගමිකයින් සහ විදේශගත නිරාගමිකයින් අතර අප යම් ගතිගුණසා හා ඔවුන්ගේ චර්යාත්මක සාධකයන් සංසන්ධනය කරන්න අපි පටන්ගත්තුත් අපිට එතනදි හඳුනාගන්නට පුළුවන් කමතියෙනවා. ලංකාවේ නිරාගමික මතවාදය අනිත්‍රටවල් වල නිරාගමික මතවාද වලට වඩා යම් වෙනස්වරපයක් ගන්න. ට හේතුව තමයි ම් ලංකාවේ බොහෝ පිරිසක් නිරාගමික මතවාද වෙනුවෙන් පෙනී සිටියට ඔවු සත්‍යය ලෙසම නිරාගමික මතවාදයන් තුළ පිහිටි පිරිසක් නොවීම. අන්න ඒක තමයි මේ මාතෘකාවට පදනම වෙන්නේ නිරාගමිකත්තේ සහ ව්‍යාජ නිරාගමිකත්තේ කියලා. එලොට ව්‍යාජ නිරාගමිකත්වය කියල කියන්නේ. බුදුදහාම කියනදේ විනාසකිරීම පිණිස කුමන්ත්‍රණකාරී විදිහට ඉදිරිපත් වන යම් කිසි පිටුපසින් වෙනම සංවිධානාත්මකව ක්‍රියාත්මක කරවන කල්ලි ක්ඩායම් මගින් මෙහෙවනු ලබන ක්‍රියාකාරකමත්තමයි ව්‍යාජ නිරාගමිකත්වය කියල කියන්න. එතකොට දැන් නිරාගමික අදහස් දරණ කවරුත් සිත්‍රධවාගතයතු නැහැ. හැබැයි මේ කියන ගුණග නිරාගමික සදහරභය ඔුන් තුළ නැත්ත. එ ව්‍යාජ නිරාගමික දේට හසුවවෙලයිඉන්න එහම ැතින ව්‍යාජ නිරාගමිකත්වයෙහි ූලයන් යටතති ක්‍රාත්ම වෙන පුද්ගලින් දිහට ක්‍රියාත්මක වෙන බව ඔවන්ම තේරුම්ගන්නට අවශ්‍යයි. ොට ව්‍යාජනිරාගමිකත්වේ හිය ප්‍රධහනම දේතමයි. ඔවුන් ඇත්තටම හිතයටින් වෙනත් දෙයක් අදහනෝ. ඔන් ආගමික පසුබිම තුළ ජීවත්වෙන අයි. ඒ අය ප්‍රධහන වසයෙන්ම ඔවුන් ඇදහීම්තියන ඔවන්ගේ විශ්වාසතියන ඔවන් වෙනඉන්ද්‍රියන්ට ගෝචර නොවනදේ පිළිබඳව අධිමානුෂික දේවල් පිළිබඳව පවා විශ්වාසය කරනවා. බොහෝ වෙලාවට අන්න එබඳු පද්ධතීන් මත පිහිටපු පිරිස්විසින් බොහොම රෘචයෙන් අභිරචයෙන් ආගම් විවේචනය සඳහා පෙළබෙනවා. හැම මේ ආගම් විවේචනයේ සඳහා පෙළඹෙන මේ පිරිස අතින් වැඩි වසයෙන් බුදු දහම විවේචනයට ලක්වන අතර ඉතාමත් අඩු වසයෙන් අනිකුත් ආගම් විවේචනය වන බව අපට හඳුනාගරන්නට පුළුවන්කම තිබෙන එතවට බුදු දහම ඉලක්ක ගත කරගෙන, ඇති කරන විවේචන තමයි, ප්‍රධාන වසේම අපට දකින්න පුළුවන්කම තියෙනෙ. පොදුවේ සියලු ආගම් විවේචනය කරමින් තියන අපි ගත්තුත් එෙම මුහුණු පොතේ පසුගේ දවස්සක පසුගේ කාලේ පුරාවට යම් සමීක්ෂණයක් සිද්ධ කළලා ඒ මුහුණු පොතේ අපිටු සම්බන්ධයින්. එතකට හඳුනාගන්නට පුළුවන්කම තිබනදේ තමයි ඕ නැත්තටම බොහෝ ආගම ඉලක්ක කරගෙන, දේශ සහගත ප්‍රකාශන සිද්ධ කරනවා. අන්‍යන්ට සි්‍රධවන ප්‍රකාශන සිද්ධ කරනවා. අපි රැඩිකල් අදහස් දරනව වැඩි වසේම. හැබැයි ඔවුන් හිතයටින් ආගමක් පිළිගන්නවා. බොහෝ අයගේ මූලිකාගම පසුබිම පිබඳව සමහරට වසර දෙක තුුණක් කතරක් පහ පසු පසට ගිහිල් බැලුවොත් වසරක් දෙක් පසු පස ිහිල් ැලුවත් ඔවන් ඉතාම ැඩල්ලෙස ආගමික මතවාදයක් වැලදගෙන හිටපු ගොඩක් වෙලාට අප මේ දකිනවා ක්‍රස්ති්‍යානි පසබි තුළ සහ. ස්ලාම් පස්සුබිම තුළ මේ මූලේ ගොඩනැගිල තියනවා. අඩුවසේ බෞද්ධ පසුබිම තුළත් බදු පුද්ගලයින් අපි හඳුනාගන්නට පුළුවන් කමතියෙනවා.ඇතට අඩුුවඩි වසේ සෑ අද නියෝජනයවන සෑම ආගමික කොටසක් තුළම නිරාගමික කොටස් බිහි වෙලයින්න. හැබැයි මේ නිරාගමික කොටස්සල. අප සාමාන්‍ය වචනයකත් බයිට් එකට බවට පත්වෙල තියෙන්නේ. ප්‍රධහන වසේ බුදු දහ. ආගමික මතවාදයයක් විේචනය කරන්න පෙ බිලා බුදු දහම විවේචනය කරමින් පතිමත් වක් ලබීම කියන එක ලංකාව නිරාගමිකයින්ගේ විශේෂ ලක්ෂණයක් විදිහට යම් පිරිසකගේ හඳුනාගන්නට පුළො. අන්න ඒ පිරිස තමයි මම විශේෂයෙන් හඳුන්නන්නට කැමති ව්‍යාජ නිරාගමිකත්වය කියලා. ඔවුන් නිරාගමික කියන්න සංකල්පය පිළිබඳව හඳුනාගෙන නැහැ.ඒවගේම ඔවුන් නිරාගමික භාවය තුළ යම් පොද මූල ධර්මයන් මොනවා අද නිරාගමික පිරිස්සතර භාවිත වන පොදු මූල ධර්මයම්මනොද කියන එකවත් අවම වසයෙන් හඳුනාගෙන නෑ. එක්කෝ ඒ අය රැල්ලට නිරාගමික වෙන අය. එහෙම නැතිනං යම් කිසි යටයි අරමුණක් තියාගෙන නිරාගමික මෙ පෙනී සිටිමින් බුදු දහම විවේචනය කිරීම සඳහා අභිරුචියක් දරන පුද්ගලි. මෙන්න මේ සරූපය තමයි අපි ලංකාවේ නිරාගමිකයි දිහා බලනකොට ප්‍රධාන වස්සයෙන් වැඩි ප්‍රවාහයෙකගේ ස්භාව. දොට අදුවසයෙන් ඉන්නවා ලංකාවතුළත් විවෘත මනසක්තියන යම් මානුෂය පදනවමත්ත පිහිටතාසිටි ආගමිකමතවාදයන්තුළ නොරැඳෙන පිරිසින්නවා. හුදෙක්ම නිරාගමිකවීම කියලා කියන්නේ ඒ පුද්ගලයා ආගමික විශ්වාසයක් සිදු නොකිරීම. දොට දැ අප පිටවල් වලද ක්‍රියාත්මකව ක්‍රමේගත්තු තේ පුද්ගලයා ප්‍රසිද්ධ ේදනයක් කරන අද දම්ම ආගම්බද ටේතු කරන පුදගලෙක් නෙමේ ම ආගම්වලින් විදිල ම රාගමිකෝ ඉන්න දගලෙක් කියල පුද්ගලයක් ප්‍රසිද්ධ ප්‍රකාශණයක් කරන. හැබැයි ඒක කියන්නේ පුද්ගලයා හැමදාමර පවතින ආගමක් පිළිගන්න විශ්වාස කරන පිරිසට රිදවන්න හැමදදාම තමන්ගේ මුහුණ පපුත්තේ වචනයක් කොටනව. එහමනැතිනං වෙන ප්‍රකාශන සිද්ධ කරනවා. අනිත් අයිගේ භාෂනය අයිත්‍යයට ගරරන්න නැතුව ඒයාගේ ඇදෙීම මේ හරදසාක්ෂය අයිතියට ගරු කරන්න නැතුව. ඒ අය පිළිගන්න අදහස පිළිගන්න ඕන කියල ඉන්න ස්ථාවරය ඉන්න එනෙමේ. ඒ පොදුව විවෘත්තව හිතන මානුෂය පදනම මත පිහිටා සිටින පුද්ගලන් හැටට අපට දකින්න පුළුවන්කම තියෙනවා හැබයි. ඒ නිරාගමික භාවය වැළඳගත්ත පිරිස්හතර ධර්ශනික සන්දහරභය කියන එකත් අපට දකින්න පුළුවන්කම තියෙන්නේ තාමත් අවම පිරිසකගේ. ඉතාමත් අවම පරිසකගේ තමයි ඒ විදේශගතඕන ධර්ශනික සදර්භ සහිත නිරාගමික වීමක් අපට අදනාගන්නට පුළුවන්කම තියෙන්. එතුට අඩුවසයෙන් තමයි දර්ශනක සඳර්ප අපිට දකින්න පුළුවන්කම තියෙන්. එතුට වැඩිවසයෙන් ඉන්න පිරිස සාමාන්‍යෙන් බෞද්තික ජීවිතය පිළිබඳව කල්පනා කරනවා වැඩි. හොඳින් ජීවත්වන්නේ කොහොමද කාලබීල සතුටෙන් ඉන්න කොහොමද. මේ ජීවිතය යහපත්ව අරගෙනයන්නන්නේ කොහොමද කියන්නේ එක යහපත්ත කියන ගුණ ධර්ම සදාචාරාත්මකදේට වඩා. ඕුන් හපත්ත කියන්නේ සැපසේ වාස කරන්නේ කොහොම කියෙක තමන්ගේ ඉන්ද්‍රිය පිනවමින් වාසය කරන්නේ කෝහමද කියන එක පිළිබඳූ තමයි ඔවන්ගේ අභිප්‍රාය බවට පත්වෙල තියෙන්. එතුකට මෙන්න මේ විදිහට තමයි අපිට ලංකාව සහ දැනට විදේශගත විදේශයන්හි සිටින නිරාගමින්ක පිරිස් කියන මේ කණඩායන් දෙක පිළිබඳව අපි සංසන්ධනාත්මකව කරුණු පැදිලි කරගන්නට ගියෝ අපිට දකින්නට තියෙන වෙනස්කම් මෙන්න මේ විදහ වෙනස්කම්. අන්න ඒ වෙනස්කම් ඇතිවීමහි හේතුව පිළිබඳව බලනොකොට තමයි. අපිට ලංකාවේ අද භාවිත්්‍ය වෙන්න නිරාගමිකත්වය කියන එක ව්‍යාජ නිරාගමිකත්වයක් වැඩිවස්සයෙන් භාවිත වන්නක් ලෙස හඳන්නන්නට පුළුවන්කම තියන්නේ. එක තම පැදිලි ලෙසම ව්‍යාජ නිාගිකත්වයක් ොකද නිරාගමික මූල දරම පිළිබඳවවත් දැක්මක් නැතිව නිරාගමික වෙලා තව මානුෂීය පදනම නැතිව අනිත් කලිණ්ඩායම් විවේචනය කරන්න ඒවගේම බොහොම කළහකාරී ලෙස හැසිරෙන්න්නට උසාාවත් වෙනවන. එවගේම සාමාන්‍ය සමාජය තුළ ශිෂ්ටයයි සම්මත සමාජය තුළ දැ ආගමික සංකල් පෙනමේ ශිෂ්ටය සම්මත සමාජය තුළ පිළිගත්ත ස්භභාවයන් ඉක්මවායමින් අශිෂ්ටයයි සම්මත ක්‍රියාකාරකම්වල නිරත වෙන්නට වඩාත් නැබුරතාවයක් දැක්වීම ලංකාවේ මේ ව්‍යාජ නිරාගමිත්වයෙන් පෙරෙන ෙලන දගලගේ සභාවය හැටියට හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා. එතවිට මෙන්න පුද්ගල චරිත මේ විදියට බිහිවීම හේතුව පිළිබඳව අපි බැලුවොත් අපිට හේතු කීහිපයක් හඳනාගන්නට පුළුවන්. විශේෂයේම ව්‍යාජ නිරාගමිකයිින් බීවන්නට හේතු විමසා බැලුවත් අපිට හේතු කීපයක් හඳුනාගන්නට පුළුවන් පළවෙෙන එක තමයි ඔහු අන්තගාමී ලෙස ආගමික භක්තිකේකු වී. නිරාගමිකේෙක්වීම මෙ ව්‍යාජ නිරාගමිකේෙක්වීමහි ය ඇතුලාන්තේ කතාව තමයි ඔහු අන්තගාමී ලෙස ආගමික භක්තිකයකු වීම. ඒ අනු ඔහු බලාපොරොත්තු වෙනවා අඩුවසයෙන් තමන්ගේ තමන් අදහන ආගමටත් වැඩිවසයෙන් අනිත් ආගමත් විවේචනය වන පරිදි අදහස් ප්‍රකාශකිරීමට සහ ඒදේවල් සමාජගතකිරීමට ු පෙළඹී සිටි නවා. ඒවගේම කිසිවක්ම නොදැන කරුණුකාරණ නොදැන කාලෙෙන් කාලෙට නගිෙන රැලිවලට හසුවෙලා ඒ පසු පස යන පිරිස. එවගේම සමාජ පීඩනය හමුවේ තමන්ට ස්මතුවීමට භූමිකාවක් නැතිව. තමන්ට ස්මතුවීමට භූමිකාවක් නැතිව, තමන්ගි පෞර්ෂත්වය බිඳවැටීම නිසා. සමාජය තුළ යම් අශිෂ්ට ලෙස දකින සමාජයේ හෙලා දකින ආකාරයේ ප්‍රකාශන කරමින්, වචනභාවිත කරමින්, චර්්‍යයාත්මක දේවල් පවත්වමින් ක්‍රියාත්මක වීම සඳහා නැබුරු තාවයක් දක්වන පරිස. ඇතටම මේ පිරිස මනෝව්‍යයාදික පිරිසක්. මේ අය සමස්තයක් විදිටම කතා කරන්න දන්නේ. බොහෝ වෙලාවට කට ඇරියොත් අශිෂ්ට වචනතමයි නිකුත්තෙන්නේ. එවගේම ඔවුන් දරණ මතවාදයටට විරුද්ධව අදහසක් ප්‍රකාශ කලොත් එහෙම ඒ ඕනෑම කෙනෙකුට බොහොම මානුෂීය සභහාවේ එක්මවාගිහිල්ල සම්පූරණම දැඩි විවේචනයන්ට චරිත ගහත්තනයන්ට අශිෂි්ට ලෙස චරිත ගත්තනයන්ට සමහරලාට ඕවන්ගේ මතවාදයක විරුද්ධව කාන්තාවක් අදහස් ප්‍රකාශ කළු ඒකා කාන්තාව ඉතාමත් අපහසතාවයට ලක්වෙන විදිහට ඇයට කතා කරනවා. සමහරලාට පිළිමි කෙනෙක් අදහස් තැක්වුවොත් එහෙම ඒ පුද්ගල හෙලා දෙකල මානුසයව මනසපැත්තෙන් ඉතාමත් පීඩනයක් ගොඩ නගෙන විදිහ කටයුතු සිද්ධ කරනවා. මේ අර මනෝ ව්‍යාදිි තත්ත්වය නිරාගමිකත්වය දරණ පිරිස. තුට මෙන්න මේ විදිහට සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව, ඒ අයට අ සමාජය තුළ බලාපොරොත්තු වෙනවා එයි කැමැති තමන්ට ස්ථාවරත්වයක් ගොඩනගාගන්න හැබැයි ඒ ස්ථාවරත්වය සමාජය තුින් තමන්ට ලැවෙන්නේ නැහැ. අන්නේ නොලබී යනකොට ඒ අය ඒ සඳහා සමාජයතුළ යම් ස්ථාවරත්වයක්, සමාජය තුළ ප්‍රසිද්ධවීම සඳහා. සමාජය තුළ ස්මතුව පිෙනීසිටීම සඳහා. ඒ අය වෙනස් පුද්ගලයක්. ම හරි වෙනස් අනිත්තයට වඩා කියන හැඟීම. මෙනඒ ස්තුර දක්වන්නට උසාහවත්වීම තම අර මනෝවයාදික පිරිසතර දකින්න පුළුව අමතේෙන. සාමාන්‍යයෙන් මනුස්සහිතක තියෙන සභාවයක් තියෙනවා මම අත් අය හැමෝම වගේ මේ මම යම් වෙනස් සභාවයක් තියන කෙනෙක් කියල උදීපනය කිරීම හැකියාව. මේක ප්‍රමාණ ක්මවා කෙනෙක්කුගේ මනස තුළ වර්ධනයවීම තුළ ඒ එක මානසික රෝගයක්තත්වයටට. එදෝට මෙන්න මේ නිරාගමික කණ්ඩායම් දිහාවි මර්ශනය කරනකොට වැඩි වසේෙන් හඳුනාගන්නට පුළුවන් කමතියවා සමාජමාධ්‍ය තුළ ඉන්න රාගමිකෝ දිහාාාවලනකොට මෙන්න මේ මනෝවයාධික තත්ත්වේ නිරාගමිකයි. මානසික තත්ත්වේ මානසික සෞඛ්‍ය පිළිබඳව යම් ආකාරයකින් තක්සේරුවක්කලොත් ඒතත්වේ පිළිබඳව මහිතනව ඩත් පැහදිලි කරගන්න පුළුවන්කම තියවිකිර. මෙන්න මේ ආංකාරයට ලංකාවේ අද භාවිත වන්න නිරාගිත්වේ දිාප බැලුවත්. ඉතාමත් ස්වල්ප පිරිසක් තමයි ධර්ශනිකව සහ මානුෂීව නිරාගමික අදහස් තුළ පිහිටා සිටින්නේ. එකට හේතුව බුදු දහම මුල්කරගත්ත, දර්ශනය මුල් කරගත්ත තැන නිරාගමික සංකල්ප බිහිවීම ඉතාමත් අඩුයි. අන්න ඒ නිසා නිරාගමික සංකල්පවලට මිනිසුන් ඇද ගැනීම කියන දේ කරන්න පුළුවන්කමක් ලේසියම් පුළුවන්කමක් ඇතින තියෙන සරලම ක්‍රමවේදේ තමයි අනගමනය කරන්නේ. අර මම කලින් කියපු කණ්ඩායංങල ඉන්න ආගමික අන්තවාදී කණ්ඩායම්. සහ ඒවගේම ඒකට නැබුරූ පිරිස්සිං එකයන්නේ වෙනම එකට රැල්ලට හසුවන පිරිස්සිං ප්‍රාත්මක කරන්නේ. බුදු දහම විවේචනය කරමින්. අර තරුණ දරුවන්ගේ තාම අපිකියවුත්හෙම බහතෝරණවා ඇසේ. ධර්මයක් දර්ශනයක් පිළිබඳ තේරු ගන්න තාම කඩ ලබිල නැතිවායසකෙනෙක් ොම ක්මණින් බිලිබාගනීම සඳහා බොහොම ප්‍රසිද්ධ කිවුම් වැැකි ගහල සහවත්්‍යෙනවා ඒ දේවල් අරගන්න. ඒ අරවිදිහෙ ආකල්ප දරන පිරිස් මෙන්න මේ විදිහයට අපිට නිරාගමිකත්වයත් ඒවගේම ව්‍යජ නිරාගමිකත්වයක් හඳුනාගන්නට පුළුවන්කමතියනවා. ්‍යයාාජ නිරාගමිකයෝ කවදාවත් කිසිම දෙයක හොඳක් දකින්නේ නෑ. ව්‍යාජ නිරාගමිකයෝ හැමදාම අනිත් අයට රිදවන්නු සහවත්වෙන සමාජයතුළ අ මානසික අවපීඩනය තුළ තමන් කැපීපෙනනීම සඳහා උස්සාවත්වමින් අදහස් ප්‍රකාශ කරන පිරිසක් විදියට, ප්‍රධන වසයෙන් හඳුනාගන්නට පුළුවන්කමතියෙනවා මහිත්තනො අපේ සාවිනාසල දෙන ගොඩ නැගෙන්න්න හේතු පිළිබඳව කරුණු පැහැදිලි කරයි කියලා. එවගේම ඒ කරුණු පැහැදිලි කිරීමම්. එක්ක මේතත්වයන් නිර්මාණය වෙන්න්න අප රටේ තියන හේතුමනවාද බුදු දහම පැත්තිෙන්. ඒවගේ චරිත බිහිවන්න හේතු වෙලා තියෙන මනවාගේ පසුබිම්ද කියනක පිළිබඳවත්. ඒ ඉදිරිපත් කරණ කරුණුත් එක්ක අපි ඉදිරියේදී තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කාලවෙලාව බොහම වැඩිපුරත් මං ගත්තා හැම දෙනාටම තෙරවන් සන්නයි.